සංකාර දුක්ඛය ගොඩ නගෙනවා පිය කරන එක නිසා. එතෙන්ට. ඒතර දුක්ඛ දුකේටත් විඳින්න සිද්ධ වෙනවා. ඒ පිය කරන එකේ විපරණාමනේ ඒ දුකත් විඳින්න සිද්ධ වෙනවා. ඒක ගොඩ පිය කරන දෙයින් තමයි දුකත් වැඩෙන්නේ. ආ පිය කරන එක තමයි චන්දරාගය. නේද? උපාදානයක විවේකයයි. උපාදාන බැඳින්නේ ඒකට. චන්දරාගය නිසා. මේ චන්දරාගය වෙනම දකින්න ඕන චන්දරාගය අහ කරපුවාම තියෙන ගොඩ වෙනම දකින්න ඕන. මේ චන්දරාගයෙන් වහගෙන තියෙන්නේ මෙන්න මේ දුක් ගොඩ. පිරිසිදකින් කිව්වේ ඒකයි. පිරිසිදකින් කර රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ කරලා දකින්නේ. ඒතරයි පිරිසිදින්නේ. ප්‍රියභාවයේ හිදෙන්න ඕන. ප්‍රියභාවයේ හිදෙනකන් චන්දරාගයේ වහනවා. ප්‍රියභාවයේ හිදුනහම තමයි අර දුක වෙනව පේන්නේ. දුක පිරිසිද දැනගන්න කිව්වේ ඒකයි. චන්දරාගය තමයි හේතුව. දැන් දුකයි දුකට හේතුවයි දෙකම තියෙන චන්දරාගයක මිශ්‍ර වෙච්ච එකම. වක්විරිය ලස්සන නෙවෙයි කන්නේ තියෙන්නේ. ඒක චන්දරාගය සමග වුණා. අතර උපාදාන වුණා. අන්න ඒකයි. චන්දරාගය කියන්නේ අපි විසින් දෘෂ්ටිය ගොඩනගා ගන්න එක. ගොඩනගාගෙන චන්දරාගයේ වස්තුවත් එක සම්බන්ධ කරගත්තොත්. ඒක රූප උපාදානස්කන්ධය වුණා. චන්දරාගය හතරවෙනි එක රූපස්කන්ධයමයි. හැඩවැර තියෙන්න පුළුවන්. හැඩවැර තියෙනවා අපි දන්නවා. මේ හැඩවැර කියලා තියෙන්නේ මාගිස කුලියා කිය. ආදීනෝ දිනයි. ඔතර උපාදාන කරන්නේ. ඒතර පංචස්කන්ධයේ තියෙන අනිස පංච උපාදානස්කන්ධය. ඒතර පංචස්කන්ධයේ දුකයි නෝකක් කියන්නේ නැහැ නේද? නෑ පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධය. පංචස්කන්ධයේ දුකට ඇදලා උගුල හැරෙන ඒක දුකයි කියලා ගන්න. නෑ ඒ දැන් පංචස්කන්ධය කියන්නේ දුක. දැන් අපි තුම වහ බිව් වෙනකන් වහම නේද? අනේ වාගේ. ඒක වහ කියන්නේ නිගමනය අර තියෙන කුප්පිය වාචිකා වහපව යන්නේ කොහොමද? ඒ જાතිය වීලා ඉතින් පුද්ගලයන් වර්ණ වහ මේකින් අපි නිකමනේ කළා. මේ කුප්පිය තියෙන වහ කියලා. දැන් පංචස්කන්ධ දුක නම් අපි ප්‍රියමන රූපයක් දැක්කම නෑ. දැන් දුක කියන එක අපි හිතාගන්නේ විඳින එක දුකයි කියන එක. දුක කියන එක අපි තේරුම් ගන්න තියෙන්නේ මේ විඳින එක විඳිනකොට දැනෙන එක දුක් විඳින එකයි දුක කියලා අපි නිකමනේ කළා තියෙන්නේ. දුක කියන්නේ දුක ලක්ෂණය. දුක ලක්ෂණයයි දුක ලක්ෂණේ විඳීමයි විඳින ගැනීමයි දෙක. දුක ලක්ෂණය මනවද රූපේ තියෙනවා. අන්න ඒකයි. දුක ලක්ෂණය. දැන් විඳින ලක්ෂණය කියන්නේ විඳුර නෙමෙයි. ඒ වගේ දුක ලක්ෂණය දැක්කා කියන්නේ දුක් විඳිනවා නෙමෙයි. දුක ලක්ෂණය තිය ලක්ෂණේනේ. ලක්ෂණ තුනක් වෙන්නනේ. අනිත්‍ය දුක අනාත්ම කියන ලක්ෂණ තුනක්. මතුවෙච්ච තුනක් නෙමෙයි. දුක විද්‍යාමාන වෙන්නේ ඒ දුක ලක්ෂණේ තියෙන එක ගත්තහම ඒකේ ලක්ෂණේ විද්‍යාමාන වුණා. ගත්තහම තමයි මතුවුනේ ආ ඒකේ දුක තිබුණානේ. ඒක නෙමෙයි විඳින්න උනේ. දැන් අපි විඳින එකට දුක කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ. දුක විඳින එක කියන්නේ දුක ඒක දුක උපාදාන කරලා. පංච උපාදානස්කන්ධ කරපුවාමයි දුක විඳීම මතුවෙන්නේ. මේ හැමලියම අපි හැමලියම උපාදාන කරන්නේ හත්තේ සියල්ල. සත්‍යයගෙන මාත්‍රයක මොහොතක වෙන ක්‍රියාවලිය. දැන් එහෙන් රූප වෙන්නේ වෙලාවට. තවත් මේ චක්කුද්්වාරය මේ චක්කු විඥානිය මුල් කරගත්ත චක්කුද්්වාර චිත්ත වීදියක් මිසක්. ඒ මොහොතේ තේ චිත්තක්ෂණය ඒ චිත්තක්ෂණය මිසක්. තවත් හිතක් නැහැ සත්‍යයකට. චක්කු විඥාන කියන තව ඒ විලාසේ සෝත විඥානක් නැහැ, ගාන විඥානක් නැහැ, ජීවහා විඥානක් නැහැ, කාය විඥානක් නැහැ, මනෝ විඥානක් නැහැ. ඒකත් මේ බාතලේ චක්කු විඥානේ විතරයි. අදි වේගයේ ක්‍රියාත්මක වෙන නිසා අපිට පේන්නේ නැහැ වෙනස. අපිට වෙන එක හැරේ පේනවා, එක හැරේ ඇහෙනවා, එක හැරේ ගඳ සුවඳ දැනෙනවා, රහ දැනෙනවා, ඉස්සව දැනෙනවා, හිතනවා. ඔක්කොම එක පොඩියක් හැටියට. ඔන්නේ හැවටිල්ල නිසා තමයි සත්‍යය කියන දෘෂ්ටිය කොට නැගෙන්නේ. සත්‍ය දෘෂ්ටිය කපන්න නම් ඔය මොහොතේ බලන්න ඕනේ. මාත්‍රේ. ඒකේ දිත්තේ දිත්තේ මාත්‍රා. දැකීම දැකීම මාත්‍රයයි. ඒ විතර තාම මොකුත් නැහැ. දැකීම මාත්‍රේ කියන්නේ සත්‍යය හැටියට විද්‍යාමාන උනේ. ඔය දැකීම මාත්‍රේ සත්‍යයේද?
අපි ගොඩනගා ඉන්න සත්‍යයද යකී මාත්‍රියක් දාන්න පුළුවන්. මනසේ ගොඩනගාගත් සත්‍යය කියන්නේ යකී මාත්‍රියක්වත් ඇහි මාත්‍රියක්වත් නෙමෙයි. මේ සියල්ලේම සම්පූර්ණ සම්පින්දනය. අපි සත්‍යය කියලා හිතා ඉන්නේ. ආන්න පුළුවන්, බලන්න පුළුවන්, බඳ සුව දැන ගන්න පුළුවන්, රහ දැන ගන්න පුළුවන්, හිත හිතා ඉන්න පුළුවන්. මේ එකම පොදියක්. අන්න සමස්තයක් වශයෙන් අරගෙන ඒක සත්‍යය කියලා අපි නිගමනය කරේ ඉන්නේ. ඔන්න ඔක තමයි සත්‍ය දෘෂ්ටිය කියන්නේ. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඔන්න ඔකයි. මේ එකම එකතු වෙලා සත්‍යය කියලා ගොඩනගාගත්තා. ඉතින් මේක විදලා බලන්න ඕනේ. විභජ්‍ය වණිය මේ බෙද බෙදා බලන්න ඕනේ. මොහොතින් මොහොතට අඩු කරලා ගිහිල්ලා. අන්තිම මොහොතේදී මේ බහම ක්‍රියාත්මක වෙනවා දෙකට. මේ පේන එක වෙනවද? දැන් ඇහෙනවා වගේ පේනවා, ඔක්කොම එකට එනවා වගේ පේන එක. පුංචිම කොටස මාත්‍රිය දිගට පස්සේ තියෙනවද? අන්නේ දැනයි අහු වෙන්නේ දැන්. අන්නේ එක කිවි. බෙද බෙදා බලන්න කිව්ව ඕකේයි. බෙදලා බලනකොට පේනවා. පේන වෙලාවට තවත් ඇහෙන කෙනෙක්ව ගැන සුව දැනගෙන කෙනෙක් එක්කත් එන්නේ විද්‍යාමාන නැහැ. ඇහෙන වෙලාවට ඇහෙනවා විතරයි. අපිට මේ පේන්නේ නැති අධිවේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අපි බහැලා තියෙන දෘෂ්ටිය. පේන වෙලාවටම ඇහෙනවා. ඒ විලන්න ගඳ සුවඳ දැක්ක හැටි. ඒ විලන්න රහත් දැනෙනවා. ඒ විලන්න ස්පර්ශයක් දැනෙනවා. හිත හිතා ඉන්නත් පුළුවන්. ඔක්කොම කටයුතු කරගන්නත් පුළුවන්. මේ ඔක්කොම එකට සිද්ධ වෙන්නේ. මේක පොදිය. අපි හිතා ඉන්නන්නේ එහෙම එකක්. ඒක සත්‍ව මාත්‍රිය සත්‍ව ප්‍රඥාතිය කොළ නැගේ. මේක දියුම් කරලා බලපුවා පේනවා. මේ ගොඩ නැගිලා තියෙන ප්‍රඥාප්තිය. අර ගිනි පෙනෙල්ල කරකවනට ගිනි වලල්ල විද්‍යාමාන වුණා වගේ. හැදිච්ච එකක් මේ තියෙන්නේ. දැන් මේකට සත්‍යය කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. ගිනි වලල්ලට ගිනි වලල්ල කිව්වා. ගිනි වලල්ල පේනවා ගිනි වලල්ල කිව්වා. ගිනි පෙනෙල්ල කරකීමේ ක්‍රියාවලිය එතන සිද්ධ වුණේ. ඔව් හේතු එතන හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක මොහොතක් මොහොතක් ගන්න සිද්ධ වුණ ක්‍රියාවලියත් තුළින් තමයි ඒක උඩ නැගුණේ. ඉතින් ගිනි වලල්ලක් එතන තිබුණේ නැහැ. ඒක මායා දර්ශනේ. නමුත් ඒ මායා දර්ශනය කියලා පේන්නේ ඒ ගිනි පෙනෙල්ල කරකවන්න බැලුවාම. ගිනි වලල්ලක්මයි පේන්නේ. නාවි හොඳටම දන්නවා. ගිනි වලල්ල පේනුණාට එතන ගිනි වලල්ලක් නැහැ. ඒක අපි දන්නවා මේක අපේ අධ්‍යක්ීම තියෙන නිසා. ඒ වගේ මේකට අධ්‍යක්ීමක් නැති නිසා. සත්‍ය ආවදී පේනවා එතන සත්‍යයක් නැහැ කියලා පිළිගන්නේ. ඒක තමයි බුලා අපිට තේරුම් ගන්න බැරි හැටි. අර වගේ උපමාවකින් තේරුම් ගන්න මේක බිඳ බිඳ බලන්න ඕනේ. බල බල අන්තිම මාත්‍රියට වහින්න ඕනේ. අර මාත්‍රියට බැස්සට පස්සේ සත්‍යෙට හිද්ද එකක් නැහැ. හිද්ද එකක් ඔය විලාවේ දෙකට හිටින්නේ නැහැ. ඒ චිත්ත වීතිය හටගත්තා. චිත්ත වීතිය එකට හටගන්නේ. චිත්තක්ෂණ 10 අවතාර හටගන්නේ. චිත්තනිකේ. ඔව් ඒ චිත්තක්ෂණ 10 හටගන්නකොට චිත්තක්ෂණයේ ක්ෂණයක මොහතක 17 හදාගෙන 17 විලාවක. මාත්‍ර 17කට. එහෙනම් එක මාත්‍රියක එක චිත්තක්ෂණයක සත්‍යයක් තියෙනවා. චිත්තක්ෂණ දෙකක සත්‍යයක් නේ. එහෙනම් රූප වේනකොට දර්ශන විඥානයක් තියෙනවා. රූප වේන චක්කු විඥානයක් තියෙනවා. චක්කු විඥානයේ තියෙන වෙලාවට සෝත විඥානයක් නැහැ. නමුත් අපිට ඇහෙන වෙලාවට, පේන වෙලාවට ඇහෙනවා. අපිට ඇහෙලා තියෙන උතනයි. මොකද? අදිවේගයෙන් මේ දෙපැත්ත ක්‍රියාත්මක වෙන නිසා. අදිවේගයෙන් හය පොළොවේ ක්‍රියාත්මක වෙනවා අදිවේගයෙන්. ඒ නිසා අපිට හය පොළොවේ ක්‍රියාත්මක එක සැරේ වෙනවා වගේ වැඩේ. ඒ නිසා සත්‍ය ප්‍රඥාප්තියක් තියෙනවා කියලා බහිණ නිගමනය කරනවා. අන්න ඒකයි කියන්නේ. ඒ තරම් සියුම්. ඒකයි කාරණා. නමුත් සිද්ධිය ඔච්චරයි. මාත්‍රියද මේ මාත්‍රිය ඇරෙන්නේ. තව මාත්‍රියක් එතන මාත්‍ර දෙකක් එකට ක්‍රියාත්මක වෙන්නේ. රූප මාත්‍ර දෙකක්, වේදනා මාත්‍ර දෙකක්, සංඥා මාත්‍ර දෙකක්, සංකාර මාත්‍ර දෙකක්, විඥාන මාත්‍ර දෙකක් එකට ගන්නේ අපි විලාපවත්. නේද ඔකම තෝරා ගන්න බැරි. මේ දිනනවා ගෙනගත් ඒක මහා මායාවක් වෙන උනොතෙන්ද? අන්න ඒකයි කියන්නේ. නැහැ ඒක මායාවක අර මතක තකන ටිකක් නෙවෙයි. අන්න ඒක. දැන් රූප විඥාන චක්කු විඥාන මාත්‍රයක් තියෙන වෙලාවට සෝත විඥාන මාත්‍රයක්වත් ගාන දිවහා කාය මනෝ කියන එක විඥාන මාත්‍රයක්වත් නෑ. සෝත විඥාන මාත්‍රයක් තියෙනවා ඒ මාත්‍රිය විතරයි. චක්කු විඥාන මාත්‍රයක්වත් ගාන විඥාන දිවහා විඥාන කාය විඥාන මනෝ විඥාන මාත්‍රයක්වත් නෑ. ගාන විඥාන මාත්‍රයක් ආවම ඒ මාත්‍රිය විතරයි. එහෙනම් විඥාන කියන්නේ ඔච්චරයි. අර සීගල් තමයි ලක්නවා නේද ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. මායාව කියලා නෝ. අන්න ඒකයි. සුළුහෝ සැපේ කියන්නේ දැන් ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍ය ලෝකෙට ඇලෙන්නේ නැහැ. ඒ වගේ මේක හැඟවුණු ආදීනවයක් නැත්නම් එකෙන් මිදෙන්නේ නැහැ. ওই දෙකම තියෙනවා. නුවණින් මෙනෙහි කරලා මේ හැඟවුණු ආදීනව දැක්කොත්
උපමත්තම් කරලා තියෙන මායාව පේනවා. අපි නොබලපු නිසායි පේන්නේ නැත්තේ. ආදීනේ නොබලපු නිසා තමයි මෙච්චර කාල ආදීනේ බලන්න අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද ඒක අපිට මේ ස්වයං තීරණයකට බහිඳ ස්වයංබුත් ඥානයක් නෑ. අන්න ඒකයි කියන්නේ. මේ ස්වයංබුත් ඥානයක් තිබුණ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ තමයි ඒ ගැන විමර්ශනය කළේ. එතකොට තමයි ඒක අපිට අහුවුනේ. නෑ ඒක මායාව. උගුලක්. මෝහයේ කියලා එක තියෙනවා. අන්න ඒකයි. ඉතින් අපි ආස්වාදයෙන් මිදෙනවා කියලා කියන්නේ. දැන් අපිට ආස්වාදය මේ එපා කරන්න කිව්වට කොහොමද කරන්නේ? ප්‍රියමනාප ආස්වාදය, මනවර්ණ ආස්වාදයක් යමක තියෙනවා නම්. අපි කියනවා ඔය ආස්වාදය අත්හරින්න කියලා. පුළුවන් දෙයක් ආස්වාදයේ භාගයට හරියනවා. ඒක එහෙම කියලා හරියන්නේ නැහැ. හැබැයි ක්‍රය වය කියන වචන දෙකට ගෙවි යාම විනාශ වී යාම කියන අර්ථ දෙකක් මේ මේ අපේ ලෝක සම්මතියේ තියෙනවා. ගෙවීම වෙනසීම. ගෙවෙනවා වෙනසෙනවා කියන එක තමයි ලෝක සම්මතියේ ඔය දෙක කියන්නේ. හැබැයි මේක අද වෙනකන් භාවිතා නැති. මේක හැඟවුණු ආර්ය අර්ථයක් තියෙනවා. හැබැයි මේ ආර්ය අර්ථය අද මතු වෙලා නැහැ. ඕක මතු වුණොත් තමයි යථාර්ථය දකින්නේ. ඡේ ධර්ම බව දකින්න ක්‍රමයක් තියෙනවා. ඡේ වෙන නිසා ඡේ ධර්ම කියනවා ලෝක සම්මතියේ. ඡේ කරා ගිනියන ධර්ම වලට ඡේ ධර්ම කියනවා ආර්ය අර්ථය. හැබැයි ඒ ආර්ය අර්ථය අද වෙහිලා අතුවා නැති නිසා. හෙලා අතුවා නැති නිසා. අන්න ඒකයි කියන්නේ. දැන් අපිට මේක බලන්නේ මෙහෙමයි. දැන් අපි අහන යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝදාම්මා පටි වෙන ක්‍රමයක් නැහැ නේ. පටිච්ච සමුප්පාදේ දැක්කොත් නයි ධර්මයේ දකින්නේ. වෙන ක්‍රමෙ කිම්බ. එහෙනම් ඛේ ධර්මයක් කොහොමද හොයාගන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය යමකින් ලබා දිනවද? ඔන්නෝක් හේ. හේ කියන්නේ උදාරයි. ඒක වැය ධර්ම. වැය ධර්ම කියන්නේ ගෙවෙන හිඳ එකක්. ඒ ලෝක සම්මතය අර්ථය. වැය කියන්නේ විනාශය, මරණය. ක්ෂය වෙනවා, මැරෙනවා. දැන් ආර්ය විනී මරණයම ගත්ත. දැන් ඔන්න හොඳ වැඩක් ඉනවා එක දැනගන්න. අර අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ඉන්ද්‍රියන් නැත්නම් මේ ස්කන්ධයන් බලනකොට. එයා මේ ඵලයේ ලබන තුරු මැරෙන්නේ නැහැ කියන කතාවක් තියෙනවා නේද? සූත්‍ර දෙකක් තිබුණා නේද? එයා සෝවාන් ඵලයට පත් වෙන තුරු මැරෙන්නේ නැහැ කියන දැන් මාතේ ගිනානේ කොලේක ආ ඔව් මතකද? ඔලිය ඔකත්තද පටලවාගෙන තියනවානේ. දැන් ඒ කියන්නේ එයා කවදා හරි සෝවාන් වෙනකම් මැරෙන්නේ නැහැ කියලා හිතයි. දැන් මේ ක්ෂේ ධර්ම වාය ධර්ම හරියට දැනගෙන හිටියනා. ඕකට උත්තරේ තියෙනවා. නොමැරෙන පුද්ගලයායි මැරෙන පුද්ගලයායි දෙන්නෙක් මේ ආරෙ විනේ ඉන්නවා. අප්‍රමාදෝ අමතපද අප්‍රමාදයේ අමෘත පදේ නොමැරෙන පැත්ත. ප්‍රමාදෝ මච්චුනෝ පද. ප්‍රමාදයේ මරණ පදේ. මේ ආරේණිය මරණය කියන්නේ ප්‍රමාදයට වැටුණා. අමරණිය කියන්නේ අප්‍රමාදයේ යුක්තයි. මේ ආරේණිය මරණ කියන එක ජීවිතයයි මරණය කියන ওই දෙකට. අප්‍රමත්ත නැමි යන්ති. අප්‍රමාද බුද්ධිය මැරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මත්ලීකයි මැරෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ಗುಣ මැරෙන්නේ. අන්නේ යම් කිසි මිනිසෙක කාගේද දේශයේද මොහේද වෙනා මරණය. කාගෙන් වෙන්ගෙන දේශයෙන් වෙන්ගෙන මොහෙන් වෙන්ගෙන පැත්තට ගියා නම් යා ජීවිතේ. මෙන්න ආරෙවිනේ ජීවිතේ නා මරණය. ඔන්නේ රාගයෙන් තොර දේශයෙන් තොර මොහෙන් තොර ජීවනයේද. ඒක තමයි ආරෙවිනේ ජීවනේ. ওই ජීවනයේද මේ පහර වදිනවා නා. ඒක ගෙවිල යනවා නා. ඒ කියන්නේ ක්‍රමක්‍රමෙන් උ ආගදේශ මොහ කරා ඇදිලා යනවා නะ. ඔහුගේ කරා යනවා. ගිය රාගික ද්වේෂාගත මොහසහගත පුද්ගලයා පාටපත් වුණා නะ. වැය මරණි. එයාගේ මරණි. ඉතින් ආර්ය මාර්ගය වඩන කෙනා, ඔච්චර දුරට ගිය කෙනා, නැවත වාරයක් කරා මේ රාග, ලෝභ, දේශ, මොහයන් පරිපිරා ඉතින් මරණයටපත් වෙනවා කියන තත්ත්වෙට. දැන් ඒකාන්තයේ ඔහු නැවත ලෝභසහගත පුද්ගලී, ද්වේෂසහගත පුද්ගලී, මොහසහගත පුද්ගලී වෙනවා කියන ඉතින් නෑ හේතු නෑ. මෙන්න මේකා කියනවා සෝතාපන්න ඵලය කියන්නේ ගති නියතයි. අමරණීයත්වයටපත් වුණා. ඒ කියන්නේ මේ කය මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ಗುಣ මැරෙන්නේ නැත් අපිටපත් වුණා. අන්නේ නියත වෙනතුරු ඔහු කවදාවත් ලෝභයේ සාගත, ද්වේෂ සාගත, මෝහ සාගත බවටපත් වෙන්නේ නැහැ. මේ වහනවා වළඳ තේරුම් ගත්ත කෙනා. මෙන්න මේකයි කියන්නේ මේ කය මැරෙන්න පුළුවන්. ඒක නෙමෙයි මරණය කියන්නේ. මේ ආර්ය විනී ක්ෂය සහ වැය දේවර ගන්න ඕනේ. මේක ඉස්සරදීච අතුවාවල තිබුණාද? අද ඒක නෑ අපි පොත්වල. අද පොතේ අතුවාලියා තියෙන අදහස් තරම් තියෙන්නේ
මුංගට හොද්දක් වාගේ. තැඹිච්ච එකක් තියෙනවා තැඹිච්ච නැති ඒවා තියෙනවා. මුග්ග රූපේට උපමා කරලා තියෙනවා. මේ පසලිව අටුවාව තමයි දැන් අපිට තියෙන්නේ. මුලදීච්ච හෙල අටුවා දෙකක්වත් නැහැ. සුද්ධ අටුවා නැහැ. හැබැයි ඒවෙන් අරගෙන පස්සේ ගත්තා එක අදහස කියලා තමයි දීලා තියෙන්නේ. වෙන්නේ එකයි. සෝවාන් වෙනකම් මැරෙන්නේ නැහැ කියලා අදහස් ගත්තා. සෝවාන් වෙනකම් ගුණ මැරෙන්නේ නැහැ. ගුණ මැරෙනවා තමයි හු පමාදයටපත් වෙන තමයි මච්චුනෝ පදන්නේ. ප්‍රමාදයටපත් වෙන. ප්‍රමාදී කියන්නේ ලෝභ දන් දේශන මොහන ප්‍රමාදයි. ඒ පැත්තට යනවා නම් ප්‍රමාදයයි. ඒ පැත්ත නම් ක්ෂේය. එන රාගයේ දේශයේ මොහේ ක්ෂේය ධර්ම. ක්ෂේය පැත්තට ගෙනියන ධර්ම. පරිවිනී ක්ෂේය කියන්නේ ඕකයි. රාගයේ දේශයේ මොහේට පත් වෙලා එකින් ඒ තත්ත්වෙන් උපත ලැබුණාන යාති මහල වුණා නම් ඔව් වැයට පත් වෙනා විනාශයි. ඔහුට මරණේ. ජීවත් වෙලා ඉන්නවා නේද? ජීවත් වෙලා හිටියත් ඔහු මැරිච්ච කෙනෙක් වාගේ. අප්‍රමත්ත නෙමී අපි යේ පමත්තා යතා මත. ප්‍රමාද පුද්ගලයා මැරිච්ච කෙනෙක් වාගේ. ජීවත් වෙලා හිටියා. අනේනම් ඒතකොට ජීවත් වෙලා ඉඳදී මැරෙනවා. මොනවද? ප්‍රමාදුණු ගුණ මැරෙනවා. ගුණ මැරීමයි මේ ආරිවිනේ මරණය කියන්නේ. දැන් මරණය හෝ මරණය සමාන දුක කියලා විසුණුහන්සේලාට පනවලා තියෙනවා. මොකද්ද? බලවත් ඇවත මරණය සමාන දුක. පරාජිකා මරණය. ජීවිත මරණයක් නෙමෙයි කියන්නේ. මෙන්න මේක මරණය සහ මරණය සමාන දුක සහ මරණය කියන එක. ආරිවිනේ ධර්මයෙන් තෝරා ගන්න ඕනේ. මේ ඕක තෝරලානේ අද. අද ඕක භාවිතාවේ නැහැ. එයා ක්ෂේ ධර්ම වාය ධර්ම කියනකොට මේ පොත්වල කටුවා ලියා තියෙන්නේ. ක්ෂේ වෙලා යන ධර්මයි විනාශ වෙලා යන ධර්මයි. ක්ෂේ ධර්ම වාය ධර්ම හැටියට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ක්ෂේ ධර්ම හැටියට වාය ධර්ම හැටියට පෙන්නනවා. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පස්සේ චන්දරාගෙන් අල්ලන්න ගියේ කාට? සිද්ධ වෙන්නේ සතර ගමනේ අනාථ වෙන්නේ. නේද? එයාට කවදාවත් නිවන කරා ගෙනියන්නා වූ අප්‍රමාදී නෑ. පංචස්කන්ධය අල්ලන්න ගිය ප්‍රමාදයි. ප්‍රමාදෝ මච්චිනෝ පද. අන්න මරණයටපත් වෙනවා කියන. මෙන්න මේ මරණයට හොරා ගන්න ඕනේ ඕකේ. ඒතර මොකද ඉන්නේ? අන්න ඒකට කියනවා මේ අනිච්චං කයත් තේින. දැන් ඕක එක දෙනක තියෙනවා. අනිච්ච කියන්නේ ක්ෂයාර්ථය කියලා. හැබැයි ක්ෂයාර්ථය විග්‍රහ කරන්න සිංහල තේරුම් දිලා තියෙන්නේ. මේ කෙවිල යනවා විපරිණාමයට පත් වෙන අර්ථයෙන් කියලා. මේ ක්ෂය කියන්නේ මොකද්ද? ක්ෂය කියන්නේ ඔන්නේ ಗುಣ ක්ෂය කරලා දාලා ඉතින් ලෝභ දේශ මොහ පැත්තට යන්නේ. ඒතර අනිත්‍ය කියන්නේ ඒකයි. ඒ කැමැත්ත මොකද්ද? යම් දවසක ජරාවක් නැත්නම් මරණයක් නැත්නම් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායාසයක් නැත්නම් ඕකයි කැමැති කවුරු? ඕකෙන් නැත්නම් කැමැති. දැන් කැමැත ඉෂ්ට වෙන්නේ නැහැ නේ පස්සේ කියු. ඉච්ඡසේ නැහැ කිව්වෙත් ඔන්න ඔයාර. ක්ෂය කිව්වෙත් ඔයාර. ක්ෂය ධර්ම කරා යනවා නම් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ දුක විඳින වෙනවා. ඔව් අන්තිමට කවුරුත් විග්‍රහ කරන්නේ ඔයදී. ඔව් ආර්යත්‍ය වෙනයි ලෝකාර්ථය වෙනයි. ලෝකාර්ථයෙන් නිවන් දකින්න බෑ. හැම වචනයකම එක තියෙනවා. ඒකයි. ලෝක සම්මත මරණේ ආරගෙන සෝවාන් වෙනතුරු ඔහු කවදාවත් ಗುಣ මරණයට පත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ಗುಣ මරණයට පත් වෙන්නේ හේතු නැහැ. මෙතන පටන් ගන්නකොට යථාර්ථය දකින්න ඕන. මාර්ගින මාර්ග අනුගාමිකයා. ඒ කියන්නේ මාර්ග අනුගාමිකයා හරි ಗುಣ මරණේ මැරෙන්නේ. ඒත් අත්තාරි පුද්ගලයාත් ඒක හරි පුද්ගලයා. ඵලෙන් හරි පුද්ගලයා. අට්ඨපුරුෂ පුද්ගලයන්. ඒත් දැවිලා නේ ගුණේ වටේ කෙනා. ඉතින් යා කොහෙද වෙන්නේ ಗುಣ මැරෙන්නේ? ඉවතයි කටලුවා ගත්තද? ඉවවා විග්‍රහ කරන්න ගියත් අද අපිට රිප්ලේ එකක් එන්නේ. මොනවද තියෙන්නේ අද ඔය කියන්නේ? ත්‍රිපිටකය අහලා තියෙන මෙහෙමයි කියා තියෙන්නේ. ඔය කියන්නේ වෙන කතාවක් නේ. ඔහොම කතා වෙනවා. නුයි යථාර්ථය මෙතන අවබෝධ වෙනවා. හොඳ පැහැදිලිව. අපක්ෂිකව බැලුවොත් හොඳට තේරෙනවා. අනුලෝමක් ශාන්තියට පස්සේ තියෙන අනුමැනවා කියන්නේ. අන්න ඒකනේ කියන්නේ. අනුලෝමක් ශාන්තියට.
එතෙන් දෙනකොට සම්බදාසයෙන් එතෙන්නේ පස්සේ අන්න ඒකයි කියන්නේ අර 5000 වල පරිදි වුණොත් එයා ඔව් එතන එක බල පදයක් කරලා අනුමමක් හඳවල සිද්දෙවුනොත් කියන්නේ අන්න ඒකයි කියන්නේ අතිමානිය නේ මොකද එහෙන් පස්සේ උදවලා ඔව් ඔව් ඒකයි කියන්නේ ඉතින් ඒතර ක්ෂේ ධර්ම වාය ධර්ම කියන එකේ අර්ථ දෙකක් ලෝක සම්මතිය ඇති ගෙවි ගෙවි යනා මැරිලා යනවා විනාශ වෙලා යනවා ඒ අර්ථය ආර්ය විනී ක්ෂේ ධර්ම කියලා කියන්නේ ಗುಣ ක්ෂේ වෙලා යනවා ಗುಣ පැනසිල යනවා මෙන්න මේක දැනගත්තොත් කොච්චර සුන්දර වස්තුවක් අපිට දැක්කා අපිට පේනවා මේ සුන්දර බව ඇත්ත හැබැයි මේක ඇතුළට ගියොත් අපේ ಗುಣ ක්ෂේ වෙලා යනවා ಗುಣ පැනසිල යනවා ಗುಣ ක්ෂේ වුණ පැනසොත් හම්බ වෙන්නේ අන්තිමට මොකද්ද ශෝක පරිදේව දුක දෝමනස උපායා එහෙනම් යම් තැනක අප්‍රමාදද අප්‍රමාදී බුද්ධයලයන් ශෝක පරිදේව දුක් දෝමනස උපායන මාර්ගය නේ එහෙනම් අවිජ්ජා යත් වේ වාසයේ විරාග නිරෝධ අසංකාර නිරෝධ උතරයි යන්නේ එයා යන්නේද අන්න ආර්ය මාර්ගය ඒ වෙ මේ දස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති දුක්ඛන්ද නිරෝධ කරන්නේ ඒක හට ගන්න එක නෙමෙයි එහෙනම් අන්නේ ධර්මයේ හේ වෙන්නේ නැහැ වැය වෙන්නේ ඒක ජීවන ධර්මයක් අමරණීය අමරණීය මාර්ගය අමරණීය ඵලය සර් දැන් අනත්ත කියේක බලක අර්ධ දෙකම දැක්කම තමයි දැන් ඒතකොට මෙතන පෙන්නන්නේ දුක්ඛං කයත් තේන ඒතකොට මේ අනිච්ඡං කයත් තේන දුක්ඛං බයත් තේන දුක කියන්නේ බය අර්ථේ ආරේ විනී දුක කියන්නේ මේ අපි විඳින දුක නිසා දුක් අර්ථේ නෙමෙයි මේ මග මේ ප්‍රියමනාපව පේන්න තියෙන සුන්දර මාර්ගයක් වශයෙන් පේන්න තියෙනවා මේක ඇතුළු කරොත් මේකෙන් පටන් ගින කවදා හරි ශෝක පරිදේව දුක් දුමනස් උපාය ගන්න මොහොත දෙන්න වෙනවා එන මහ භයානකයි ඇතුළු කරන්න යන්නේ මෙන්න මේ අදහසින් තමයි දුක්ඛම් බයත් තේන කිව්වේ බයාර්ථෙන් දුක කිව්වේ ආරේ විනී දුක නෝකයි ඔන්න ඕක තමයි දැකින් නැති අනික් අය සුන්දර වස්තුවක් දැක්කම ඒක ඇලි ඇලි කියලා ගන්න විනාශ වෙනවා මිස. ඒක හොඳ එකක් කියලා ගන්නවා මිස. ඒකට බය හිතෙන්නේ නැහැ. දැන් මේ සුන්දර නැහැ කියප එක නෙමෙයි මේ දුක කියලා කිව්වේ. සුන්දරින් තමයි වහලා තියෙන්නේ. හැබැයි භයානක දෙයක්. ලස්සන හෙල්ලම් බර විදිහට බෝම්බ තිබ්බා දැක්කහම. බය අර්ථයෙන් දකින්න ඕනේ දුකයි කියලා. අන්න මේ ආරි විනේ දුක කිව්වේ ඔන්න ඕකට. දුක ආරි සත්‍යය කිව්වේ. ඔන්නේ බය වශයෙන් දකින්න ඕනේ. ප්‍රියයි මනාපයි සුන්දරයි කියලා තියෙනේම ඔකම උගුල්. මේ උගුලට වැන්නොත් එහෙම මහා භයානකයි. මොකද වෙන්නේ? කවදාවත් ප්‍රමාදයට පත්වෙන මරණය එහෙම මෙන්න මේකින පහත් වෙලට වැටෙන්න වෙනවා. මේකෙන් ගොඩ එන්න බෑ. මෙන්න මේක දැක්කහම කොච්චර සුන්දර වුණත් මේක අල්ලන්න හිතෙන්නේ නෑ. ලස්සන එක කැතයි කියයි තමන් කැතයි කියලා හිතමන් කියවට පුළුවන් නේ බලන්න. ඒක වෙන්නේ නැති දෙයක්. ඊයද කරන්න ගන්න. ඔය රූපේ කැතයි. කිය කිය හිතේ මේක අනිපැති කියලා ගෑනියා කරගෙන. මේ පැත්තේ බලන කී කියලා. මොකද වෙලා තියෙන්නේ දොස් කියලා බෑ ඉතින් ගත දහම් ක්‍රමේ වැරදිලා තියෙන්නේ රූපේ භයානකයි කියලා දැනගත්තා නේද කොච්චර ලස්සනද භයානකයි භයානකත් යථාර්ථය නේද බයත් තියෙන්නේ හා බයත් යව දුක මේ දුකාරි සත්‍ය දුකාරි හතේ වැටුණා නම් කොච්චර ලස්සනද තියා දන්නවා මේකම භයානක බෝම්බයක් තමයි කියලා අන්න උගුල පේනවා හා මර උගුල කියලා දකින්න ලස්සන හැම වෙලෙම උගුල ලස්සන දුවඳ ප්‍රියමනාපින් තමයි මර උගුල හැදිලා තියෙන්නේ මොනක මර උගල කියලා දැකදර බය හිතෙනවා. ඒ වට ඇතුළු කරා. එතකොට අනත්තං ආහාර ගත්තේ. අනත්තා කියන්නේ ආහාරය කියන අර්ථය. හරයක් නැහැ. ඉතින් මේ ඔක්කොම මර උගලක් පස්සේ ගිහිල්ලා අන්තිමට බලපුවාම දුක්ඛ දෝමනස් උපායයන්ගෙන් කෙලවර කළා යනවා මිස. ඉතුරු අපි යහපත හරයක් නැහැ. සුන්දරත්වයේ හැවට හැවට කියලා දුක් විඳිනවා මිසක් ලබන හරයක් නෑ මෙන්න මේක දැකට පස්සේ අන්න අහාර ගතේ ඉන්න දැක අනත්ත ඕකනේ අනත්ත කියන්නේ ආර්ය ආර්ය ධර්මයේ අර්ථය ලෝකයේ අනත්ත කියන්නේ ආත්මයක් නෑ ඒක අර්ථය ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ කියලත් එහෙමත් බහිනවා ඊළඟට ඕක තමයි ජීවිතේ වෙනස අනාත්මයි කියුවහම බුද්ධය ආත්ම ඇත ආත්ම නැත කියන මේ දෘෂ්ටි දෙක කියන්නේ ඇත ඒකාන්තයක් නැත ඒකාන්තයක් අන්ත දෙකට වැටුනොත් සසරෙන් ගොඩ එන්නේ මේ යථාර්ථය වැටෙන්නේ අසාරකත්වයෙන් අසාරකාර්ථයෙන් දැක්කොත් අනාත්ම කියන්නේ ඒකයි කියලා කොහොමද අසාර වෙන්නේ
අනිත් අසාර වෙන හැටි දකින්න. හොඳයි හොඳයි සුන්දරයි කියලා පටන් ගත්තා පටන් ගෙන අවසාන ඉලාගේ ප්‍රතිඵලයේ අවසානයේ බලනකොට ජරා මරණ ශෝක පරිදේ දුක දොමන සපාය සම්භවන්ති. තව ඉතුරු වෙයි මොකද සාරත්තේ? අසාරත් යන කොට දින දුන අපේන මොකද කියලා දුන්නේ. ඉන් ජරා මරණ ශෝක පරිදේ දුක දොමන සපාය අසාරයි කියලා දැකලා. ඒ අසාර මාර්ගය නේද මේක කියලා දකින්න. අනාසාරත් කියලා දැක්කා. එතකොට දැන් අසාරය පස්සේ මොකද යන්නේ? හරයක් නැහැ නේ. හරයක් නැති ලෝකෙ කොච්චර සුන්දර ගම්බවලද? අනිත් සුන්දර අපේ මිදෙන්නේ නැහැ. එදාට කවදාවත් මේ සුන්දර වස්තුලිය කොටු කරන්න බෑ. මාර ධර්මයේ කොටු කරන්න බෑ කිව්වේ ඒක. ඇහැර පේනවා එහෙම. කන් දැනෙනවා ඒ වගේ. මේ පිස බාහ මතුරු සභාවේ දැනෙනවා. ඒ වෙලාවට ඒක කොටු කරන්න බෑ. උපාදාන කරන්නේ. චන්දරාගේ පිළිගන්න. මේක තමයි ආර්ය මාර්ගය. ඒ ලක්ෂණ තුනයි මේ පෙන්නලා තියෙන්නේ. ওই ලක්ෂණ තුනෙන් තමයි ওই ප්‍රියමනාපේ වෙහිලා තියෙන්නේ. ඕක දැකලා තමයි මිදෙන්නේ. ගෙවිල යනවා කියලා දැනගත්තාම ගෙවෙන ඉඳ තව එකක් හදාගමු කියනවා. වැරදෙනවා නම් තව එකක් හදාගන්නවා. ගෙවුනට වෙනසක් ආසාව හරින්නේ නැහැ. ප්‍රියමනාපය හරින්නේ නැහැ. ආසාව කියන දෘෂ්ටි හරින්නේ නැහැ. හැබැයි මේක පස්සේ ගියොත් මෙන්න මේ ශෝක පරිදේ දුක් තුනස් ප්‍රයත් ගොඩ නැගෙන්නේ මෙන්න මේ පස්සේ ගියොත්. ඒක දැක්කත් දකින්නවා. එහෙනම් ඒක කියන මාර්ගයේ ක්ෂයයි. ගියොත් මොකද වෙන්නේ අන්තිමට? කව ඒකාන්තයේ ශෝක පරිදේ දුක් තුනස් ප්‍රයත් කවදාවත් බුදු වෙන්න වෙනවම. ඒකේ අසාන එතන. එහෙනම් අය විනාශයයි. මොන ආරෙවිනේ මරන්නේ. ජීවිතයේ තියෙන මේ හටගත් සත්‍යයගේ කොයි මොහොතේ වැටෙනවද කියන්නේ ඒක ලෝක සම්මතය. ඒ කොයි මොහොතේ වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ඔය කියන්නේ. ආර්ය විනය මරණය දැනගෙන තමයි මාර දහම් දැක්කා. ආර්ය විනය මරණය කියන එක. වෙනසෙන දහම් නම් කවුරුත් දකිනවා. අපේ ආතහිත මුත්තයි කියව මරනවා. තාත්තා කිදී එකත් එයත් මල, අම්මයි කිය එයත් මල, ආච්චි ආත ඔක්කොම මල. ඉන් ජීවත් වෙලට මරන අපි දන්නවා. පේන්නේ තියනනේ. නාකි වෙලා තමයි මලි. හේලා තමයි වැරලා ගියේ. ඉන් අපි දන්නවනේ. මේ මම දැරුතේ ඉන්නේ මහලු වෙලා ඉන්නේ හේ වෙලා. ඉතින් ඔයගොල්ලෝ වැරෙනවනේ. මේ වැරෙන්නේ. ඒ වගේ දෙයක් දැකලා නැද්ද? ඔක දැකිටා නේද? ওই දෙයක් දැක්කා කියලා හොරන්නුයි. ඉතින් මැරෙනවා කියමයි. ඊට පස්සේ නේද? අපේ අතක් තියනවා මැරෙනවා. තාත්තක් තියනවා මැරෙනවා. ඔප්පුලියා ගන්නෑ මැරෙන්නේ ඉතින්ලා. අදාහ දැන් නේද ඊට පස්සේ. හෙටයි ඉඳන් මැරෙයි කිව්වොත් ඉක්මන් කර පියා ගන්නොත් ඊට ගැල්ල ලියව ගන්න හොරින් හරි. හොරෝප්පුවක් හරි ගාලා ගිලා. හොරාපන හරි ගාලා. යනවා මිනිහ හරි තේන්නේ මේක. ඒ මරණය දැකලා කවදාවත් මිනිහට හැරසුමක් හම්බ වෙනවද? කොච්චර හිතන්නේ? මැරෙනවා නම් මැරෙන්න ඉස්සෙල්ලා ගත යුතු ප්‍රයෝජන ගන්න ඕනේ. සේ වෙනවා නම් සේ වෙන්න ඉස්සෙල්ලා ගන්න තියෙන ප්‍රයෝජන ගන්න ඕනේ. යකෝ තරුණ කාලේ ඉවරින් ඉස්සෙල්ලා විරුද්ධ පියාරු. මහලු කාලේ විඳින්න එව. මහලු වෙන බව දන්නා. සේ වෙන බව. සේ වෙන ඉස්සෙල්ලා වැඩි කරගන්නවා. ඕක නිහිත වහින්නේ කොච්චර හරි. සේ වෙනම ගේ. තව එකක් වෙන්න ගන්නවා. ඕකරම දකලා මේ කල්පනාත් ආසාව දුරු වෙන්නේ මේ වැහැගිල යනවා වැරෙනවා කියවල ආසාව දුරු වෙනවා නම් මිහිදු විලක් දුරු වෙලා ඉවරයි. මොකද ඔබ දැකලා තියෙන ඔක්කොම කත්. මාත්‍රිය දුරු වෙලා තියෙනවා. සේවෙන හැටි මැරෙන හැටි. දැක්කනා. ඒකාන්තයෙන් එයා ගොඩ එන්න ඕනේ ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ. ඉතින් ඕක යන්ති මාත්‍රිය දකින්න මේ මිනිස්සු ඕන තරම් දකින්න තමන්ට වෙච්ච එකක් දකින්න අනුන්ට වෙන එකක් දකින්න. මාත්‍රියේ මාත්‍රියයි හැමදාම දකින්න කියන අනත් සංසාරේ පටන් ගන්න විදිහ. මාත්‍රි මාත්‍රි එවිදෙච්ච ආර්ය මාර්ගය වුණා නම් මෙච්චර දුර හදින් ගමන් කරයි හැදී හැදී ඒක නේ කියන්නේ ඔමෝ සංසාරේ ওই දෙක දකින්නවා වැහැරෙනවා 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 පේනවනේ හැර පේන එක නේ ඔව් හැබැයි ඕක හැර වෙන්නට චතුරාර්ය සත්‍යය පේන්නේ නුවණ ප්‍රඥාවට ওই හිද්දිය පේන්නේ මක්ලිය හැර දැන් වෙනස බලන්න මෙච්චර කියලා මක්ලිය හැරෙනවා, සේවෙන හැටි, මැරෙන හැටි. ලෝකෙක. හැබැයි මෙන්න මේ සුන්දර වස්තුව පස්සේ ගිහිලා මේක බදා ගන්න ගියොත් අන්තිමට මෙන්න මේ જાති කරගෙන උදුරු වෙන්න වෙන්නේ කියලා දකින්න ප්‍රඥාව. ඒක ඇහිඳ දකින්න. මෙන්න යථාර්ථය දකින්න. ඈ? ඒක අපේ නෑ ගන්න බෑ. ඒක කොහොමද ගන්න බෑ? සම්මත කරන්න ඕනේ. ඒක තමයි චතුරාර්ය සත්‍යයේ ප්‍රඥාවට ප්‍රඥාචෛත්‍යයෙන් කරන්නේ. සේවෙන එක වැඩි කිව්ව ලෝකෙ දෙක දකින්නේ මේ ඇහැ සම්බන්ධ කරගත්ත අයි සයිසි කුලි. ඒක වේදනා සයිසි කියමුලිලා. එදියේ කියලා තියෙනවා. ඒක ප්‍රඥාවන්තය තමයි මේ දැන්. අප
ප්‍රඥාවන්ත අසහයෙන් දම්මෝ. මේ තරේ ප්‍රඥාවන්තය අර මිසක් ඔය චේතනාවට නෙමෙයි. වේදනාචෛතසිකයෙන් චේතනාචෛතසිකයෙන් කියන්නේ ප්‍රඥාචෛතසික නෙමෙයි. ප්‍රඥාචෛතසික කියන්නේ විශේෂ එකක්. මේ ප්‍රඥාචෛතසික කියන්නේ කොහෙද සම චතුරාර්ය සත්‍ය. දුක්ඛාරය සත්‍ය. අද මේ විදිහේ දුක අනේ මහර වෙනවා දුකයි මෙරෙන් දෙනවා මේ ලෙඩ වෙනවා දුකයි. ඔව් ප්‍රඥාවට යමේ ඕන ඕලොම ලෙවට තේරෙනවා. සතුටට ඔක තේරෙනවා. උණුකෑ ගන්නවා. උන්ට දුක දැයිලා. ඒක බලවිරු වෙඩි තිබ්බ තනි බල බලා පෙන්නේ නේද වල. මට බය නැද්ද? ඉතින් බයත් එන දුකගෙන ඉත මට බය ගත්තොත් එහෙම බල්ලක චතුරාර්ය සත්‍ය කරන්න පුළුවන් විදිහට නේද? ඒ උඩ බය තේරෙනවා. ඒ බය වෙන එක. ඒක මේ ලෝක සත්‍යයන්ට වේටි වේටි මොලයක් ඕනේ නැහැ. ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ අපිට හොරගන්න. කපිරු වෙඩි තිබ්බද පැත්ත බලාගෙන අනික කපිරු එක ඉක්කවා. උන්ට ඒකට බයයි. උන්ට තේර මරණ බය කියන්නේ. ආහාර නිද්‍රා බය මෛතුන කියලා හතරක් තියෙනවා කියන එක බුදුදහමේ නෙමෙයි තියෙන්නේ. දිවේද ධර්ම වල. ඔය හතර ඔය කිරිහා සතුන්ට ඉතුරුලා තියෙන එක. ආහාරේ උඩ හොයාගෙන යන උඩ හිතක් එනවා. නිදාගන්න හිතෙනවා. උන් මරණ බයයි. උන් මෛතුන කියන දේ උඩ ආහාර තියෙනවා. ඔය හිත හතර තිරසනට පහළ නැගලා වේද වේද ග්‍රන්ථයක තියෙන විතරේක තියෙන්නේ ඔය සිත්. මේ වගේ දේ නෙවෙයි බය කියන එක සතුටට තියෙන මරණ බය කියන ඔක්කොම තියෙනවා. බය දන්නවද? මොකද නැත්තේ? බය දන්නවද? බය කියන්නේ දන්නේ නැහැ. ඉතින් දුක්ඛ බය තේන කියනකොට ඔය අතෙන් ගත්තොත් එහෙම හරියනවා. ඔය බය අතෙන් දුක නැහැ දුකාරේ හැටි දැකලා ඉවරන්නේ ඔක්කොම. පිළිහන්න දැකලා මනුස්සය දැකලා. වෙන්න පුළුවන්. නෑ කියන්නද? අපි පොතේ තියෙන පස්සෙන් කතා කරන්න බෑ මේ අපිට පේන ප්‍රායෝගික තේපිලිම ඔබ තේරෙනවා. සසර බය කියන කතාවකුත් තියෙනවා. මේ සංසාරයි කියලා හිතාගින්න එක බය වශයෙන් දකින්න ඕනේ. සං කියන්නේ මේ ප්‍රියමනාප එකතු. ඕවා සාරයි කියලා තමයි අපි හිතාගෙන මේ පතේ යන්නේ. ඔන්න ඕක බය හැටියට දකින්න ඕනේ. හා සංසාර බය. ලස්සන තේරලා තියෙන්නේ. සංසාර බය දකින්න. නිවන් දකින්න. අර සසර බය කියන්නේ දකින්න සසර බය නෙවෙයි. ඒක වදනේ විතරයි. කියනවා තියෙනවා සතර බය දකින්න ඕන. ඉතින් සතර බය දකින්නවා කියන මිසක් අපි දන්නේ නැහැ සතර බය. සංසාරය කියන එක භයානකව දකින්න. ද සතර බය දකිනා නියොන. ඒක කතාවන්නේ. අද සතර බය කියන්නේ මොකද? අනේ බලන්න කොහොමද ඉස්සෙල්ලා ආත්මිතක් උපදින්න ඇති, මැරිලා යන්න ඇති, කුණු වෙලා යන්න ඇති, අර කල දිරලා යන්න ඇති, ආයිත් මේකක් වෙන්නේ මේකයි. හරි වැඩි ඉතින් බය කොච්චර එනවද? මිනි හතුරු එනවා, හොර හතුරු එනවා, ගේ දොර මංකොල්ල කාගෙන එනවා. මහ භයානකයි නේන්න. ඉතින් ඕවනි සතර බය. ලේද දුක හැදෙනවා. ඉතින් මේක හැමිච්චර කල හැමදෙම කියන්නේ ඔය බය. ඔය කතාව කොච්චර යනවද? බය විග්‍රහ කරන්නේ, දුක විග්‍රහ කරන්නේ, ඔය දුකනේ ඉන්න, ඔය බයනේ ඉන්න. ඉතින් කොහොම නිවන්? කොහොම අවබෝධි? බලන්න කිව්වේ තනිකරම සුන්දර පැති යථාර්ථයේ මිස. ඔය සුන්දරේ වහලා තියෙන මායාවී යථාර්ථය බලන්න කිව්වා මිස. ඔය පේන්න තියෙන දුකේ යථාර්ථය ගැන කතා කළේ නෑ. ඒක දැකලා යථාර්ථය දකින්න බෑ. අන්න ඒකයි. ඔව්. දුක නිරෝධය මොකද්ද? යෝ තත්ථා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපට්ඨි සර්ව මුක්තිය අනාලෝය. මේ තෘෂ්ණාව පිළිවඳව. මේ ආසාව පිළිවඳව. ඒකේ ත්‍යාගයක් පිළිනොගන්නවත් මිදීමක් නොයල්මකද මෙන්න මේක දුක නිරෝධය. දුක නිරෝධ ආරණ හතේ ඕකයි. දුක නැති කරන්න ඕක කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕක. අද දුකයි දුකයි දුක නැති කරන්න හදන්නේ. දුක පිරිසිද දැනගන්න සමුදේ දුරු කරන්න. හේතුව දුරු කරන්න. හේතුව යායන් තණ්හා කෝණෝ බලිකා නන්දි රාගහගත තත්ත්ව සත්‍රාපි නන්දිනේ හේයතන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හාවමයි පින්නේ ආසාවමයි පින්නේ. ප්‍රියමනාපයමයි පින්නේ. ඔන්න ඔය ප්‍රියමනාපය මේ දුකට මුල. දුක අයින් කර ගන්න ඕන නම් ඔන්න මුල වෙන හේතු වෙන්නේ ප්‍රියමනාපය ඉවත් කර ගන්න. ඔන්න ඔකේ තියෙන ආදී නිවේ දකින්න. ඔය සුන්දරත්වයේ හිතා ඉන්නේ. ඔන්න ඔක බයానක වශයෙන් දකින්න. ඕකනේ ගියොත් මේ මේ වැරදිලා යනවා. මොනවාද? ශෝක පරිදේ දුක් දමන සපහසල පත් වෙන්නේ නැහැ ඔන්නෝගේ උනෝ ඔන්නෝගේ හතරල විදිහට මෙන්න මේකයි අපිට දෙසු දහම නමුත් අපි මෙච්චර කාල සෑන්නේ නාති වෙන එක දුකයි දත් හැලෙන එක දුකයි හංකට හැලි වැටෙන එක දුකයි ওই විදිහමයි බලන්නේ ඉතින් මරණය සම්මතියින් පේන දැන් කතංච විකවේ ජාති ඉතින් ජරා මේ ජරායි ඉතින් ජීර්ණතා කණ්ඩිච්චම් පාලිච්චම් වරිච්ච චතා
මේ ආදි වශයෙන් පේනවා. කැඩීමක් ඇද්ද, පිළීමක් ඇද්ද, හංකන හැලි වැටීමක් ඇද්ද, දත් හැලීමක් ඇද්ද, මේක ජරාව කියලා පෙන්නලා තියෙනවා. මේ ලෝක සම්මතයේ ජරාව විග්‍රහ කළ එක ඇත්ත. හැබැයි ජරාව දුකක් වෙන්නේ කොතනින්ද? ජරා දුක මොකද්ද? ආ ජරා දුක විග්‍රහ කළා තියෙන්නේ මේ මේ අර අපිම පළවෙනි මංගල ධර්ම දේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජරාව වලින් පෙන්නලා. ඔබ විග්‍රහ කළා තියෙන්නේ සත්‍ය විභංග සූත්‍රයේ. කතමාචා අවසෝ ජරා. එතකොට මේ 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 ජරා පි දුක්ඛ. ඉදං කෝපන මේවා තියෙන එක ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය පත්තබ්බං. ඒ ඉච්ඡාය උපජ්ජති. ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය උපජ්ජති. අහෝ වතමයං න ජරා ධම්මා අස්සාම. නච වත සෝ ජරා ආගච්ඡේයාති. එතන ඉදම්පි යම්පි චන්න ලබති සම්පි දුක්ඛං. ඇවැත්නි ජරා ධර්මතාවයේ කරගෙන ඉන්න මේ ලෝක සත්‍යයට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අනේ මට මෙබඳු ජරාවක් ඉන්නේ නැත්නම් කොච්චර හොඳද? ඒක එහෙම හිතුවට සිද්ධ වෙන්නේ නැති එක. මෙන්න මේ තමන්ගේ කැමැත්ත සිද්ධ වෙන්නේ නැති නිසා මෙන්න මේක දුකයි. අනේ ජරා දුක දැකින දකින්න හැ. මෙහෙම ජරාවක් මට එන්නේ නැත්නම් කොච්චර හොඳද? සත්‍යයන් මෙහෙම හිතක් ඇති වෙනවා. ඒ හිතුවට හරියන්නේ නැහැ. ඒක එනවා. මෙන්න කැමැති නැති දෙයක් ජරාවෙන් සිද්ධ වුණා. ජරාවෙන් කැමැති නැහැ. කැමැති දෙයක් නැති වුණා. මෙන්න ඉච්ඡසී නැති නිසා අනිච්චයි. එන්න දුක ආපු හැටි. ඒක දුක් වෙච්ච හැටි. ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඇවැත්නි මේ ජරා ජාති ධර්මයේ නිසා සත්‍යයන් මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අහෝ වතමයන් න ජාති ධම්මානං අස්සාම. අනේ මට මෙහෙම ජාති ධර්මයක් ඉන්නේ නැත්නම් ඒවං ඉච්ඡා උපජ්ජති. මේ විදිහට කැමැත්තක් ඇති වෙනවා. ඉදිරියට පෙන්නලා තියෙන ඒක නමුත් ඒක ඒ කැමැතිේ පවතින්නේ නැහැ. කැමැතිේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දුකයි. නකෝපනේ දන් ඉච්ඡායපත් අබ්බා. ඒක කවදාවත් ඒ කැමැතිේ සිද්ධ වෙන්නේ නැහැ. ඉදම්පි යම්පි චන්න ලබයි සම්පි දුක්ඛ. මෙන්න මේකට කියනවා කැමැති යමක් ලැබී බීතු. එහෙනම් ජාති දුක දැන ගන්න නම් ඔන්න ඔය ක්‍රමෙත් දැන ගන්න ඕනේ. ජරා දුකත් ඔය ක්‍රමෙත් දැන ගන්න ඕනේ. ව්‍යාධි දුක, මරණ දුක ඔක්කොම එහෙම. ශෝක පරිදේව දුක ලෝමනස උපායාසයන්ගේ දුකත් එහෙම. මේකක්වත් අපි කැමති නැතිදී හිත වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන මේක මෙහෙම උනුණා හොඳයි කියලා. නමුත් ඒක අපේ කැමැත්තක් නිසා. ඉත වෙන එකක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි කැමති ඉෂ්ට වෙන්නුනේ මේ දුකේ. මෙන්න යම් පිච්චා ලැබවදී තම්පි දුක්ඛං කියවේ. ඉත ලෝකයේ දුකක් ඇති වෙනකොට මොකෙන්ද ඇති වෙන්නේ? ලෝකයා කැමති දුක් නොවිද ඉන්නේ. නමුත් තමා මුලාවටපත් වෙලා ඒ පස්සේ යනවා. ඒකේ මිදෙන හැටි දන්නේ නැහැ. ඒ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. යථාර්ථය දකින්නකොට දුක් විඳින්න සිද්ධ වෙන්නේ මොකක්ද කියනකොට ඔය ප්‍රියමනාප සුන්දර වස්තු දැකලා ප්‍රියමනාපේ ප්‍රිය ස්වභාව මధుර ස්වභාව ලෝකේ තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල. ඇහැ කන දිව ආසය ශරීරය මන කියන මේවේ. ඒවා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නැවරිලා. ඒවා භුක්ති විඳ ආස්වාදයේ ඉඳ බලාගෙන. ඒවා අපි තුර කර ඒ පස්සේ යනවා. අන්නේ පස්සේ යන්න ගිහලා තමයි. අර දුක හේතු වෙන්නා වූ මේ ආසාවෙන් ඒ දුප්පොඩි අල්ලගෙන. ඒකේ ආදීනෙට පත් වෙන්න වෙන්නේ. මෙන්න මේකෙන් සත්‍යයට ජරා මරණ ශෝක පරිදේ දුක් දමන සපහසෙන් පත් වෙන්න වෙනවා. ඔන්න මරණය. ආරෙවණිය මරණයයි මරණය කරා යන ගමන. ඔව් අනේකයි කියන්නේ අති සූක්ෂමයි. දුක දැක්කත් නෑ විදිහෙන් දැන් එයාත් එක්ක දැන් අත් බලනවා නම් දුක ඒක වැඩක් නෑ නේද? ඒක නෙමෙයි බලන්න කිව්වේ.
දුක දකින්නවා නම් දකින්න ඕනේ ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන දේ. අන්න ඒකේ වැදින්නේ මොනවා කළොත්ද? අවිද්‍යාපත්ත්‍ය සංඛාරකින් පටන්ගත වැඩපිළිවෙල ගියොත් තමයි ඔබ සිද්ධ වෙන්නේ. මෙන්න මේකේ කියන ධර්මයක් ඇත්නම් ඔක දුක්ඛ ධර්ම. ජාති ධර්ම. මේ මොනවාද ජාති ධර්ම කියන්නේ? ඇහැ ජාති ධර්මයක් රූපේ ජාති ධර්මයක් චක්කු විඤ්ඤාණේ ජාති ධර්මයක් චක්කු සංපාසයේ ජාති ධර්මයක් චක්කු සංපාසය ජා වේදනාව ජාති ධර්මයක් කන ජාති ධර්මයක් ශබ්දේ ජාති ධර්මයක් සෝත විඤ්ඤාණේ ජාති ධර්මයක් සෝත සංපාසයේ ජාති ධර්මයක් සෝත සංපාසය ජා වේදනා ජාති ධර්මයක් නාසයේ ජාති ධර්මයක් ගන්ධේ ජාති ධර්මයක් ගාන විඤ්ඤාණේ ජාති ධර්මයක් ගාන සංපාසයේ ජාති ධර්මයක් ගාන සංපාසය ජා වේදනා ජාති ධර්මයක් දිව ජාති ධර්මයක් රසේ ජාති ධර්මයක් ජීවහා විඥානේ ජාති ධර්මයක් ජීවහා සංපස්සේ ජාති ධර්මයක් ජීවහා සංපස්සේ ජා වේදනාව ජාති ධර්මයක් කාය ජාති ධර්මයක් පොට්ටබ්බේ ජාති ධර්මයක් කාය විඥානේ ජාති ධර්මයක් කාය සංපස්සේ ජාති ධර්මයක් කාය සංපස්සේ ජා වේදනාව ජාති ධර්මයක් මන ජාති ධර්මයක් ධර්මයෝ ජාති ධර්ම මනෝ විඥාන ජාති ධර්ම මනෝ සංපස්සේ ජාති ධර්ම මනෝ සංපස්සේ ජා වේදනා ජාති ධර්ම මෙන්න ජාති ධර්ම ටික අන්න ඔක්කොටම අපි නෝ ජාතියට අපි නෝ වෙදි. මේ ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡාය උපජ්ජති. ඔන් ජාති ධර්මයේ කියන්නේ මේ සත්‍යයට. මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. ඒක ජාති ධර්ම කියන්නේ මොනවද කියන්නේ කොතනින් බලා ගන්න ඕනේ. මේ කතංච වික්කවේ ජාති යම් තේහා තේහා සත්තානං කම්මි කම්මි සත්ත්වේකය කියන්නේ ওই ටික බලා ගන්නතර. විග්‍රහය බලා ගන්නතුරු මේ ජාති ධර්ම ටික හොරගත්තේ නෑ. එහෙනම් මොනවද කියන්නේ පහළ වෙන්නේ? අති සූක්ෂම දෙයක් යන්න ඕනේ. එහෙනම් ඔතෙන් තියෙන්නේ ක්ෂණික උප්පatti ක්ෂණික ජාති උප්පatti වෙ පින්නන්නේ උපතේ පටන් ගන්නේ වර්ණ වෙනකන් තියෙන ජාති එකක් ප්‍රවෘත්ති ජාති එකක් අන්න මේ ප්‍රවෘත්ති ජාති විග්‍රහයත් එක්කයි මේ විග්‍රහ වෙ පින්නන්නේ මේ මොහොතේ වත් අන්න ඒකයි දැන් සත්‍යය කියලා අපි විද්‍යාමාන වෙච්ච මාත්‍රේම ගන්න චක්කුංජ පරිච්ඡ රූපේච උපද්දිත චක්කු විඥාන ඔන්න ජාති තුන සම්බන්ධයි චක්කු ජාති ධර්මයක් රූප ජාති ධර්මයක් චක්කු විඤ්ඤාණ ජාති ධර්මයක් මේ ජාති ධර්මයක් ගොඩනගෙන චක්කුංජ පරිච්ඡ රූපේච උපදෙවි චක්කු විඤ්ඤාණ අන්න පටන් ගන්නවා ඒ තින්න සංගති පස්සු අන්න චක්කු සම්පස්සේ ජාති ධර්මයක් අන්න පස්සපත්ත්‍ය අන්න තින්න සංගති පස්සු එතකොට පස්සපත්ත්‍ය වේදනා අන් චක්‍රයට බැස්සා පත්‍යෝ පාදක්‍රේ. ඒකෙන් අර ඔකම ගොඩ නැගින්නේ. එතකොට චක්කු සංපාසය වේදනා ජාති ධර්ම. දැන් ජාති ධර්ම පහම වනේ. එහෙනම් සත්‍යයේ පිළ ජාති බලන වෙලාවට ඔන්න ඔය ජාති ධර්ම පහයි සත්‍යයන් තියෙන්නේ. තවද ජාතිය පොගුනේ. ඔන්න උලක් තියෙන ජාති ධර්ම පහ. එක මොහතක මත්. දිත්තේව දිත්ත මත්තන් කියන. දැකීම දැකීම මාත්‍රිය තුලයි මේ සත්‍යය. මෙන්න මේ නිසා කියනවා ව්‍යාම මත්තේ කලේවරේ සංහිම්බි සමනකේ ලෝකංච පඤ්ඤාපේ මෙන්න මේක හදා තින්නේ බඹයක් පමණු සංඥා සහිතව මනස සහිතව කය තුළ ලෝකේ පනවනවා කියලා නෑ ව්‍යාම මත්තේ කියන්නේ ව්‍යාම මත්ත කියන එකයි මේ වී මාත්‍රයයි වී මාත්‍රය තුළ සංඥා සහිත මනස සහිතව මායකයි වී මාත්‍රයක් තියෙනවා ඔන්නතේ ලෝකේ ආවේ. එන ලෝකේ තියෙන මාත්‍රය. ওই මාත්‍රිය තමයි සත්‍යය. සත්‍යය කියන්නේ මෙච්චරයි. ඔව් වී මාත්‍රය. දැන් ඔකන මූල ධර්මයේ එකයි. බඹයා පමණු කයර කිව්වහම දැන් රස කියන්න තියලා. බඹේට වැඩි යන්නේ නිවනුත් නෑ අරුවට නිවනුත් නෑ. බඹයත් ගන්න ගියා. බඹේ කතේ වින්ද බුද්ධකතා හඳුරන්නේ අර්ථ කථාචාරයන් වගේ ඒක දුන්න අර්ථය. ඥාන මාත්‍රයේ කලේ වෙන්නේ කිනක වෙනදහ. ඒක තියෙනවා. ඒක හරි. කෙලදාගාර කියලා නේ. ව්‍යාම මාත්‍ය කියන එක. බඹයා පමනෝ කියාගත් එකයි අනිවාර්ය වුනේ. හැබැයි වී මාත්‍යක් හැදෙන්නේ. අන්න වී මාත්‍ය කියලා ගන්න තිය අදාර්ථේ. ව්‍යාම කියන්නේ ව්‍යාම. අව්‍යාපාද අභ්‍යාපාද. අභ්‍යාපාද කියන්නේ අව්‍යාපාද. ඒ වී වී කියන වචන දෙක පද පෙරළියෙන් එනවා. ඒ අතුරු වෙනස් වෙලා ඔහොමයි එන්නේ. ලියනකොට අභ්‍යාපාද කියලා එනවා. හරි කියන අව්‍යාපාද. අභ්‍යාකෘත. අව්‍යාකෘත. ව්‍යාම මාත්‍ය ව්‍යාම මාත්‍ය. ව්‍යාම කියන එකට පෙළදාමේ අර්ථකෝෂේවත් දීලා නැහැ ව්‍යාම කියන එක මේ වීම කියන අර්ථය.
ව්‍යාම ව්‍යාම ව්‍යායාම පද වෙලින් හැදෙන්නේ ව්‍යායාම කියන්නේ ව්‍යා අපි කය ක්‍රියාත්මක කරන ව්‍යායාම අනේ ව්‍යාම කියන්නේ මොකද්ද ක්‍රියා මාත්‍රේ ව්‍යාම මත් දැන් බඹයා පමණ කිව්වනම් ඉන්න ඕනේ ව්‍යාම ප්‍රමාණේ කලේ වෙයි බඹයා පමණ කයි නම් එහෙමයි ඉන්න ඕනේ මත් කියන්නේ මාත්‍රේ ව්‍යාම මත් එක බඹ මාත්‍රිය කියලා ගන්න පුළුවන් බබේට මාත්‍ර කතාව දාන්න පුළුවන් මත් කියන්නේ මාත්‍රයයි ඉතින් ව්‍යාම මතේ ව්‍යාම මාත්‍රේ කියන්නේ වී මාත්‍රේ දැන් වී මාත්‍රේ ධර්මයේ දෙක ගන්න අනේ එහෙනම් මෙන්න චක්කුඤ්ඤ පරිච්ඡේ රූපේච උපදී චක්කු විඥාන කියන වෙලාවේ නාමයේ රූපය මොකද චක්කු විඥානේ නාමයේ චක්කුඤ්ඤ පරිච්ඡේ රූපේච උපදී තියෙන රූපේ ඔනෝජා නාම රූප දෙක තියෙනවා සත්‍යාවේ නාම රූප දෙකේ ওই මාත්‍රේ ඔය මාත්‍රේ කියන්නේ දින්නාසංගටි පාස්සෝ ඔන්න ඉස්පස්ස මාත්‍රේ කියන්න ඕන එතකොට ඉස්පස්ස මාත්‍රේ කියන්නේ ඉස්පස්ස මාත්‍ර දෙකක් කිසිම විදියකින් සත්‍යයකට පිටින්නේ නැහැ ධර්මයට අනුව විකාර වෙන්නේ නැහැ ගන්න බැ වේදනා මාත්‍ර දෙකක් සංඥා මාත්‍ර දෙකක් ගන්න බැ චේතනා මාත්‍ර දෙකක් ඉන්නේ නැහැ ඒක එවකට එක මාත්‍රයයි හැම වෙලේම එහෙනම් තින්නා සංගති පස්සෝ කියවද්ද චක්කු සංස්පාස්සේ දැන් චක්කු සංස්පාස්සේ කියන්නේ සයිදසී කියන මේ අරමුණ මොකද්ද දර්ශනේ දර්ශන මාත්‍රිය අරමුණ කරගත්ත චක්කු සංස්පාස්සේ ඇති වෙන වෙලාවක තවත් ස්පර්ශ මාත්‍රයක් ඇති ඉඩක් නැහැ දැන් චක්කු සංස්පාස්සේ අතෝත විඥානික පහළ වෙන්නේ නැහැ ගාය විඥානයේ කිව්ව විඥානයේ පහළ වෙන්නේ නැහැ. ඒක පහළ චක්කු විඥානයේ විතරයි. එහෙනම් හත්ේ හරි හිතගෙන කිව්වම කොතනද හිත තියෙන්නේ? නැන්ද ජාති පරිවර්තනෙ වෙන්නේ නැද්ද? බලන ජාති වල පරිවර්තනෙ වෙනවා, ආහාර ජාති වල පරිවර්තන වෙනවා, ගඳ සුවඳ දැනගන්න ජාති වල පරිවර්තන වෙනවා, දිව රස දැනගන්න ජාති වල, විපාක දැනගන්න ජාති, හිතන ජාති වල. දැන් සත්‍යයගෙන අදි වේගින් පරිවර්තනෙ වෙන ඔය පොඩ්ඩ. මාත්‍රයි, ක්‍රියා මාත්‍රය විතරයි. මෙන්න මේ ක්‍රියා මාත්‍රය තියෙනවා මේ පංචස්කන්ධේ, මේ පංචස්කන්ධේ ක්‍රියා මාත්‍රය. තියෙන මොකද සංඥා සහිත මන සහිත යනවා කය තුල ඔන්නේ ක්‍රියා මාත්‍රයක් තියෙනවා. මේ ක්‍රියා මාත්‍රය විතරයි ලෝකේ ලෝකයක් ලෝක සම්බදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ භාගයක් කියන්නේ චතුරාර්යහත්ය බලනවා ওই මාත්‍රයට. ওই මාත්‍රය තුල ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔන්නතන චන්ද්‍රාගයෙන් බැඳුනහම දර්ශන මාත්‍රයේ. අන්නතන දුක සහ දුකට හේතුව ආව. ওই මාත්‍රයේදීම චන්ද්‍රාගයෙන් විරුද්ධ වුණා නා. දුක නිරෝධයි. ඒක අවබෝධය ලබා ගන්න අපිට මේ වෙලාව. මාත්‍රයයි මාත්‍රියම නිරුද්ධ වෙන්න ඕනේ. ක්‍රීප් පතිය දිහට ඒක ලංකම් ලංකම් ලස රූපය හදලා තියෙනවා. අන්න ඒක ගැවිලා ගියා අනාගතේ ආවේ නැහැ වර්තමානයේ විදර්ශනාවට ගන්න. ඥානවන්තයා මෙහි විදර්ශනා කරමින් යථාබෝධිය ලබනවා. ඒකෙන් බද්දේක රත්න කියලා කියන්නේ යට කියේ. මෙන්න මේ මාත්‍රියනේ විදර්ශනාව. කොයි මොහොතක හරි වර්තමාන මාත්‍රියන් විදර්ශනාවක් නැගින්. ගෙවි ගිය අතීතයේ පිළිබඳ දැන් හිතන්න ඕනේ. ඒතරත් එක වර්තමාන මාත්‍රය. ආපු නැති අනාගතයේ අහාරත්වය ගැන දැන් හිතන්න ඕනේ. දැන් හිතන එක විඥාන මාත්‍රය. අරමුණ අතීතයක වෙන්න පුළුවන්. අරමුණ අනාගතයක වෙන්න පුළුවන්. මෙන්න මේ සත්‍යය කියන්නේ මෙන්න මේ මාත්‍රය ක්‍රියා මාත්‍රයයි. ඔයින් යා සත්‍යය පනවන්න බැහැ. ඒ ලෝක සත්‍යය සත්‍යය පනවන්නේ ක්‍රියා මාත්‍රයේ නෙමෙයි. ක්‍රියා පොඩි එක. පවතින දෙයක් හිතේ දෘෂ්ටියට බහැලා. ඒ නිසා තමයි සත්‍යයක ඉන්නවා සත්‍යයක නැද්ද? ඔය ආදි වශයෙන් දෘෂ්ටියට බහින්. දැන් මේක හරි ප්‍රශ්නයක් මොකද මේ? දැන් මේක තේරුම් ගන්න බැරි බබයා පාවනේ කය තුළ චතුරාර්ය සත්‍යය පැනෙවුවා කියලා. කයින් පිට බලන් දෙපා කියනවා. මේ ඉබිරියව ගැන මාතේ තර්ක කරන්න ඇවිදලා දැන් හරියට ජය අරගෙන ගියා. මොනවා කරන්නද ඉතින්? මම කතා කරන්න වැඩක් නැහැ. මුට්ටිය ගත වැඩි. මම මෙහත් වෙලා නිකන් හිටියා ඉතින්. උද්ඝාන කරන්න කාටද? පංචස්කන්ධ දුකයි කියලා එක. අවු. අනේ එක පංචස්කන්ධේ දුක්ඛස්කන්ධය කියලා එක මම කියලා තියනවලු. ඒක ත්‍රිපිටකේ නැහැලු කියලා.
මේ සංවිතනිකයි 3-4 පොත් දෙකේ සූත්‍ර විභාගෙට වැඩි තියෙනවා පංචස්කන්ධ දුකයි කියන එක. ඒතර ඇහ දුකයි කන දුකයි නාසය දුකයි දිව දුකයි කය දුකයි මන දුකයි රූප දුකයි ශබ්ද දුකයි ගන්ධ දුකයි රස දුකයි පොට්ටබ්බ දුකයි ධර්ම දුකයි කියලා. මේව පෙන්නපු සූත්‍රයක් තියෙනවා. ඒතර එතන දුක ලක්ෂණ දිනවා. අනේ දුක ලක්ෂණ. ඒකයි කියන්නේ. දුක ලක්ෂණේ නේ. දුක ස්වභාවය. දුක ධර්ම. ඒක උපාදානයකට තමයි. අනේ උපාදානය කරගත්තොත් තමයි ඒක දුක විඳින්න වෙන්නේ. දුක විඳින එක じゃකට හරියන්නේ නැහැ. කල් තියා දැක්කොත් ඒක දුක් වර්ගයක් බව. ඒතරයි ඒක ඇලෙන්නේ නැති. අන්නේ නිකයි වස කියා දැනගත්තට පස්සේ අල්ලන්නේ නැහැ පැත්තට ගන්න. බිව්වට පස්සේ මොනවා කරන්නේ? බිව්වට පස්සේ යන කලා හරියන්නේ. බිව්පු ඉඳන්ම තමයි අධ්‍යක්ෂෙම තියෙන්නේ. ඒකමයි වහ කියා දැනගත්තේ. අනේ වස කියා වස වස හැටියට දැන ගැනීම වාගේ. දුක දුක්ඛ ලක්ෂණේ දැනගත්තා නම් මේ මේ වර්ගයේදී අල්ලගින් එක දුක වෙනවා. මෙන්න මෙහාම ඒක දුකට වැටෙන්නේ. අන්න ඒක තමයි ප්‍රඥාවට පෝෂක වෙන්නේ. ප්‍රඥා ධර්ම කිව්වේ ඒක. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ප්‍රඥා ගෝචර ධර්මයක්. දුක කියන්නේ විඳිනකොට දැනෙන එක. දුක ලක්ෂණේ කියන්නේ මේක ගත්තොත් මේකට වැටෙන්න වෙනවා කියලා කියන්නේ. ලක්ෂණේ හරි තමයි දැන් විඳින ලක්ෂණේ විඳීම දෙකක් නේ. මේ විඳිරුව විඳින ලක්ෂණේ යුක්තයි. හැබැයි වැටෙන පිටේ. තව විඳිලා නැහැ. අන්නේ ලක්ෂණ අපිට ලක්ෂණ හැටියට තමයි ගන්න ඕනේ. අන්නේ ඒක ලක්ෂණය. දුක ලක්ෂණය. දුක හැටියට නෙමෙයි. දුක ලක්ෂණය දකින්න. ඒකයි ලක්ෂණය. ඒක ස්වභාවය දකින්න. ප්‍රඥා විමුණ ඒක දකින්න. එහෙන් දකින්න බෑනේ. සිද්ධ වෙන සිද්ධිය දැක්ක හැටි. දැනෙනවා. වේදනා තමයි තියෙන එක දැනෙනවා. සංඥාවෙන් හඳුනනවා. ඒක සංඛාරයෙන් ගොඩනගා ගන්නවා. ඔය ලෝකේ නේද වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තාම මේ නාම ධර්මයන් නේ පෙන්නන්නේ පංචස්කන්ධේ නේ දුක්ඛස්කන්ධේම නේ පෙන්නන්නේ මේ දුක්ඛස්කන්ධේ කොහොමද දුක්ඛස්කන්ධේ ලකින් දුක්ඛස්කන්ධේ කොයිද මේ මේ ප්‍රඥාව දුක්ඛස්කන්ධය කියන්නේ වෙන මේක ආර්ය මාර්ගයයි ප්‍රඥා කියන්නේ ප්‍රඥා කියන්නේ වෙනම චෛතසිකය අන්නේ එකයි. ඒකේ යථාබෝධය කියන එක. දුක්ඛ සංදේ කියන එක දැකර ඒකේ ඇලුම් කරනවා. වේදනා දැනෙනවා, සංඥා දැනෙනවා. ඒක සිද්ධ වෙනවා. සප්තේ. ඒව දැනුන පළියට යථාර්ථයේ මතු වෙන්නේ. ප්‍රඥාවට ගොඩ කරන තමයි අවබෝධය ලැබෙන්නේ. ඒ තරයි චතුරාර්ය සත්‍ය අවබෝධය. හරි, දක්න දුක අපතේ වෙන්න පුළුවන් නේ. අන්නේ එකයි කියන්නේ. ඒකේ යථාර්ථය දෙන්නේ නැහැ නිකයි කියන්නේ. අන්නේ එකයි. මේ යථාර්ථය ආසේවිතය, භාවිතය, බහුලීකృతය. ඒක ලෝකයන්ට භාවිත කරන්න බොහෝ කරන යථාර්ථය. දැන් ඔබ පෙන්ලා තියෙනා මේ හැමදේය. හරකේ ගෝයන් කන්ද කුඹරට බහිනකොට තවරනවා. තල්ලා පන්නනවා. හොඳව මනාව හොයමින් ඉන්නවා ගොවිය. ආයෙදක් කුඹරක මට්ටු වෙනකන් ඉඳලා ආයෙදින් කුඹරට පනිනවා. ආයෙ පලනවා. ආයෙ පැනලා දුවනවා. ඔව් තුන් වතාව හතර වතාව ගහද පටන් ගන්න තරමට මූ වෙනවා දාන කුඹරට. එන්නේ ඉන්නේ ගානේ තරල බැන්නුව. මේක අර කුඹර කන්නේ එනවද කියලා අහනවා. මෙන්න මේ වගේ. අපිට එන්නේ ආස්වාද අරමුණ එනකොටම මේකට තලන්න ඕනේ. මම තලන්න. මේක අනිත්‍ය දෙයක්, මේක දුක්ඛ දෙයක්, මේක අනාත්ම දෙයක්. මෙන්න මේ ආකාරයෙන් මේකේ ස්වභාවය මේකයි. මේක අසාරයි. මේක අසාරයි. ලක්ෂණ තලන්න ඕනේ. ආ මේ ලක්ෂණේ තලන්න ඕනේ. තලනකොට මොකද වෙන්නේ? ආයේ පස්සේ යන්නේ. ඒක නම් විදිනේ කරන්නේ. ඒක ගන්න යවන්න බැහැ. ඒක ගන්න දුවනවා. ඊට පස්සේ ඉඳින්න තීරින්ද පටන් ගන්නවා. අත්දැකීම ලබනවා. ඔව් ඔව්. මුල ටික තමයි අමාරුම දේ. අනේ බැදියා. ටික ලැබුණාට පස්සේ අවබෝධය වැඩි. අවබෝධය ඒකයි. ඒක දැන් බයිසිකලයක් පදින්න පුංචි එකක් ලැහැටි වෙනකොට හරි අමාරුයි වැටෙනවා වැටෙනවා දඟලනවා. පොඩ්ඩක් පැදලා හුරුුණාට පස්සේ ඉතුරු ටික හරි ඉක්මනට පුළුවන්. මොයි මොලික හුරු ආසේවන ප්‍රති බලපාන ඉතල සේවනය කරේපක යලි යලි ආසේවන වෙනවා එන්නේ බලවත් වෙනවා ප්‍රඥාවක් තියවලු හිතන හිතන ප්‍රඥාව ආසේවන ප්‍රති බලවත් වෙනවා බලවත් වෙනවා එන්නේ ප්‍රඥාව වැඩි වෙනවා නිදීවතුනේ අත සමාධිය ලැබුණා නරවත් මේක අන්න ඒකයි කියන්නේ සම්බන්ධ වෙනවා සමාධිය ප්‍රඥාවට ආධාර වෙලා තියෙන
හරි ගැඹුරු වෙලා ඉන්නත් ගැඹුරුයි. ඔක මම කියන්නේ වෙලා තියෙන්නේ මේකයි. ඔය කවුරු හරි ඇවිත් ප්‍රශ්නයක් දැම්මට පස්සේ තව සුද්ධ කරන්න වෙනවා. සුද්ධ වෙලා මදි දැන් මේ ප්‍රශ්නේ දාලා ඉන්න. ඊට පස්සේ තව තව සුද්ධ වෙවි. ඒ අර්ථයෙන්. එකපාරට ගන්න බැහැ. ගන්න බැහැ.